তাহানা। මෝටර කට වගේ වාහන ගෙන්නන්න නැත්නම් බාන්න අපිට ගෙන්නන්න හැකියාවක් නැහැ. හේතුව තමයි අපිට ඩොලර් නැහැ. දැන් පොඩ්ඩක් මම ඒක පැහැදිලි කරලා ඉන්නම් පුතේ. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි ලංකාව ඇතුලේ ගත්තොත් එහෙම මේ අපේ ලංකාව නම් දරහ ගන්න මේ දිනේ ලංකාව නම් අපිට පුතේ ලංකාව ඇතුලේ ගනුදෙනු කරන්න අපිට රුපියල් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ලංකාව අපිට වෙනත් ලෝකේ රටක් සමග ගනුදෙනු කරන්න නම් අපි භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට මේ ඇමරිකන් ඩොලර් නේ. දැන් අපි හිතමු ලංකාව ඇතුලේ සල්ලි නැති වුණා කියලා. දැන් රජයට මුදල් නැහැ. මොකද කරන්න පුළුවන්? රජයට මුදල් නැහැ. රජයට මුදල් නැත්තම් එකක් තමයි රජයේ ආදායම් වැඩි කරගන්න ඕනේ. රජයට පුළුවන් රජයේ ආදායම් ටික වැඩි කරගන්න. කොහොමද පුතේ රජයේ ආදායම් වැඩි කරගන්නේ? බදු වැඩි කරන්න පුළුවන්. දැන් මේ දවස්වල ප්‍රධාන වැඩිපුර කතා කරන කාරණා තමයි මේ බදු වැඩි වීම. ඊට පස්සේ රාජ්‍ය සේවා ආදායම්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම විදුලිය ලයිට් බිල වැඩි කළා. එතකොට මේ දෙක හරහා රජයේ ආදායම් වැඩි කරගත්තා. මොකද බදු අය කරලා බදු අනුපාත වැඩි කරලා රජයේ ආදායම් වැඩි කරගත්තා. නැත්නම් රජයේ සපෙන සේවාවන් වල මිල ගණන් වැඩි කළා රජයේ ආදායම් වැඩි කරලා. ඔය වගේ රජයට පුළුවන් මොකක් හරි මේ වගේ ක්‍රමවේදයක් භාවිත කරලා මුදල් ටිකක් හොයාගන්න. ඒ වගේම තමයි මෙන්න මේක. මේක අහලා තියෙනව නේද පුතේ? ගොඩක් අහලා තියෙනව නේද? තමයි මුදල් ලච්චු ගැසීම. දැන් එක කාලයකට කලින් අපේ ප්‍රසිද්ධ මාතෘකාව. කවුරු හරි දන්නවද මේ මුදල් ලච්චු ගහන්නේ කොහෙද කියලා? ඈ පුතේ කවුරු හරි දන්නවද? ඔව්, ඒක කරන්නේ ලංකාවේ පුද්ගලික ආයතනයක්. ඒක අපි ගත්තොත් එහෙම බියකම පෙළෙන කලාපය තුළ තමයි බීලා තියෙන්නේ. පුද්ගලික ආයතනයක් විසින් තමයි මුදල් අච්චු ගැසීම කරන්නේ. හැබැයි ඒක සම්පූර්ණ ශ්‍රී ලංකා මහා බැංකුවේ අධීක්ෂණය යටතේ එයාලගේ අවශ්‍යතාවය අනුව තමයි කරන්නේ. මෙයාලා කරන්නේ ඒ පුද්ගලික ආයතනය කරන්නේ මුදල් අච්චු ගහලා ඒක අදාළ මහා බැංකුවට ලබා දෙන එක. එතකොට මෙන්න මේ ක්‍රම දෙකට රට ඇතුලේ මුදල් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපේ ආනයන සහ අපනයන, ආනයන සහ අපනයන ගත්තොත් එහෙම ආනයන වලට වඩා අපනයන අඩුයි පුතේ. මොකද වෙලා තියෙන්නේ? අපි රටින් මෙහෙට ගේන එකට වඩා මෙහෙන් යවන එක අඩුයි. එතකොට හැම වෙලෙම අපිට ඩොලර් හිගයක් එනවා. ඇයි ඒ? අපි තුම අපේ ආදායමට වඩා වියදම් වැඩි නම් අපි ගාව මුදල් ඉතුරුයිද? දැන් මං ගාව රුපියල් 1000ක් තියෙනවා, 1500ක් වියදම් කරන්න ඕනේ. මං ගාව සල්ලි නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? රට තුලට ඩොලර් ගෙන්න ගන්න ඕනේ. රට තුලට ඩොලර් ගෙන්න ගන්න පුළුවන් ක්‍රම මොනවද? රට තුලට ඩොලර් ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙළඳ කටයුතු වලින් හැර, දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි තේ විකුණද්දි අපිට ඩොලර් එනවා. අපි ඇඟලුම් විකුණද්දි පිට රටකට ඩොලර් එනවා. අපි ටයර් විකුණද්දි අපිට ඩොලර් එනවා. ඊට අමතරව අපිට ඩොලර් එන ක්‍රමයක් තමයි පුතේ විදේශ සේවා නියුක්තිකයන්ගේ. ඒ කියන්නේ වෙනත් රටවල් වල වැඩ කරන අය ඉන්නවනේ. එයාලා රැකියාව කරලා ඩොලර් විදිහට ලංකාවට මුදල් දෙනවා. එතකොට ලංකාවට ඩොලර් එනවා. ලංකාවේ අදාළ එයාගේ ඥාතීන් හරි කවුරු හරි ඒක ගිහින් ගොඩ දීලා රුපියල් වලට මාරු කරගන්න. ඔන්න ඩොලර් එන තව ක්‍රමයක්. එකක් අපි
අපි භාණ්ඩ හා සේවා අලෙවි කිරීමෙන් පුළුවන්, විදේශ ශ්‍රමිකයන් විසින් එවන මුදල් දිනතොල. ඔය දෙකම නැත්තම් අපිට ණය ගන්න වෙනවා, නැත්තම් ආධාර ඉල්ල ගන්න වෙනවා. ඉතින් අපි ගත්තොත් පුතේ, අපිට වර්තමානයේ තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ ආනයන වලට වඩා අපනයන අඩුවීම නිසා ඩොලර් අඩු වුණා. ඒ වගේම විදේශ ශ්‍රමිකයන් එවන ඩොලර් ප්‍රමාණය අඩු වුණා. ඒක නිසා මේ දෙක සමාන කරගන්න බැරි වුණා. ඒ කියන්නේ අපේ ඩොලර් ප්‍රමාණය සමාන කරගන්න බැරි වෙච්ච හින්දා මොකද කළේ? සමහරක් ආනයන අපිට නවත්තන්න වුණා තාවකාලිකව. හේතුව ඒවට ගෙවන්න ඩොලර් නැහැ. දැන් අපි දැන්ට මාස කිහිපයක් එම දෙයක් තමයි නැව ඇවිල්ලා වරාය දවස් ගාණක් බලන් ඉන්නවා, සල්ලි ගෙවන්න අපිට ඩොලර්. එල්ලා රුපියල් වගේ ගෙවුවනම් ඩක් ගාලා අච්චු ගහලා හරි ගෙවන්න තිබ්බ. හැබැයි ඩොලර් අපිට අච්චු ගහන්න බැ. ඒක නිසා මෙන්න මේ වගේ ක්‍රමවේදයන් අපි අනුගමනය කරමු. පැහැදිලිද පුතේ? තමයි තේරුණාද? තමයි. තමයි නේද පුතේ? හරි. අපි ලියමු පුතේ. අපි ලියමු මාතෘකාව විදේශ වෙළඳාම. බලන්න දේශීය වෙළඳාම කියන එකට එක දාලා ඇති මෙන්න මෙහෙම. මම හිතන්නේ රෝමන් ඉලක්කම් වලින් එක දාලා තියෙන්නේ. දෙක ඊ ලංකේ දාගන්න විදේශීය වෙළඳාම. හරි, අපි ඡේදයක් ඉදිරියට ලියමු. ලියන්න කළු පෑනේ ලිය පුතේ. රටක් රටක් තවත් රටක් හෝ රටවල් කිහිපයක් සමග රටක් තවත් රටක් හෝ තවත් රටක් හෝ රටවල් කිහිපයක් සමග රටවල් කිහිපයක් සමග සිදු කරන වෙළඳාම සිදු කරන වෙළඳාම නිර්මාණය පුතේ විදේශ වෙළඳාම ලෙස හඳුන්වයි. විදේශ වෙළඳාම ලෙස හඳුන්වයි. හරි පුතේ, අපි අනිත් ඡේදයෙන් ලියමු. අලුත් ඡේදයෙන් ලියමු නිර්භයනේ. විදේශ වෙළඳාමේදී විදේශ වෙළඳාමේදී විදේශ වෙළඳාමේදී ජාත්‍යන්තර මුදල් ඒකකයන්
ජාත්‍යන්තර මුදල් ඒකකයන් භාවිතා කරමින් විදේශවල දාමේදී ජාත්‍යන්තර මුදල් ඒකකයන් භාවිතා කරමින් භාවිතා කරමින් ගනුදෙනු සිදු කරනු ලබයි. ගනුදෙනු සිදු කරනු ලබයි. හරි. පුතේ ඔන්න පැන්සලෙන් මෙන්න මේ ටික ලියා ගන්න. විනාඩියක් දෙන්න. පැන්සලෙන් ලියා ගන්න. ඒක අවශ්‍ය නැහැ. හරිද පුතේ? සමහරවිට පුතේ හරි හරි පුතේ මම මේ ටික මකන්න. හරි පුතේ පොඩ්ඩක් පොත වහන්නකො. පොත වහන්න මං අහන ප්‍රශ්න වලට පොඩ්ඩක් උත්තර දෙන්න. දැන් අපි ගත්තොත් අපි ගත්තොත් අපි දන්නේ අපේ රටනේ නේද? කෙනෙක් ගත්තොත් එහෙම රටකට ගියොත් එහෙම මේ රට දන්න. නะ අපේ රට හරියටම ලස්සන නැති වුණත් මේ අපේ රට වගේ හිතුව ලංකාව තියෙනවා. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් පුතේ. ලංකාව වගේම ලෝකේ ඕනේ රටක් ගත්තොත් එයාට විදේශ වෙළඳාම ඕනෙමද කියන බලන්න පුතේ. ඒ කියන්නේ මෙයාට ලෝකෙ අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන්න ඕනෙමද? ඇයි තමයි එහෙම නැතුව ඉන්න පුළුවන්ද? දැන් මේ අනේ රටට සර් පුළුවන්. කැඩි කැඩි ඇහුනේ. හරි පුතේ අපි ගත්තොත් එහෙම දැන් ලෝකෙ රටක් ගත්තොත් එහෙම ඒ රටට පුළුවන්ද විදේශ වෙළඳාම දන්නවනේ ආනයනය කරනවා අපනයනය කරනවා
එහෙම නොකර තනියම ඉන්න වර්තමාන ලෝක නම් අපි දන්නවා එහෙම නැහැ. ඉතර නම් මීට අවුරුදු ගණනාවකට කලින් ගත්තොත් එහෙම මිනිස්සු එහෙම රටවල් අතරේ ගනුදෙනු කළේ පාඩු මාරු කරගත්තේ නැහැ. මම කියන්නේ වර්තමානයේ අපිට එහෙම පුළුවන් අපේ රටම උදාහරණයට ගන්න බෑ. හේතු දෙකක් තියෙනවා පුතේ. එහෙම අපිට ඉන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අතිරික්ත නිෂ්පාදනය. දෙවනි හේතුව තමයි පුතේ ඌන නිෂ්පාදනය හෝ නිෂ්පාදනය නොහැකි වීම. ඔන්න ඔය නිසා අපිට මොකද්ද ඕන වෙන පුතේ? විදේශ වෙළඳාම ඕනේ. මොකද්ද මේ කියන්නේ? අතිරික්ත නිෂ්පාදනය කියලා කියන්නේ අපිට ඕනේ ප්‍රමාණයට තරම් වැඩිපුර හද. අතිරික්ත නිෂ්පාදනය නේ. අතිරික්ත නිෂ්පාදනය නිසා අපිට මොකද වෙන්නේ? අපනයනය කර අපිට නිෂ්පාදනය කරන්න බෑ. ඒ වගේමයි ඒ භාණ්ඩ සමහරක් ඒවා අපිට ප්‍රමාණවත් නිෂ්පාදනය කරන්න බෑ. එහෙනම් අපිට ඒවා මොකද කරන්න වෙන්නේ? ආනයනය කරන්න වෙන්නේ. පැහැදිලිද පුතේ? හරි, උත්තේ මට විනාඩිය දෙන්න. හරි, උතේ අපි මෙතෙන් දෙමු. එතකොට මොනවද අපේ අතිරික්ත නිෂ්පාදන තියෙනේ ලංකාවේ කියන බලන්න. මොනවද අපේ අතිරික්ත නිෂ්පාදන තියෙනේ ලංකාවේ? අපි වැඩිපුරම අපනයනය කරන්නේ මොනවද මේ වෙද්දි? ඇචමයි ලංකාවේ වැඩිම අපනයනය කරන්නේ මේ වෙද්දි ඇඟලුම්. ඒ කියන්නේ දැන් ඒ වලටත් වඩා ඇඟලුම් නිෂ්පාදන අපනයනේ ලංකාවේ වැඩි. පළවෙනි ස්ථානයේ වෙන්නේ ඇඟලුම් අපනයනේ. ලංකාවේ ගත්තොත් එහෙම පළවෙනි වැඩිම අපනයන කරුවන් ගත්තොත් එහෙම පළවෙනි 15 ඇතුළේවත් තේ නෑ. දැන් මොකද ඒගොල්ලන් දැන් තේ අපනයනට සාපේක්ෂව අනිත් අපනයනයන් වැඩි වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් එමේ ඇඟලුම් කර්මාන්තලා තියෙන කොට ඒක ඒ හරහා ඇඟලුම් අපනයනය තමයි ලංකාවේ ප්‍රධානම අපනයන මාර්ගය බවට වර්තමානයේදී පත් වෙලා තියෙන්නේ. ඊට අමතරව අපි තියෙනවා තේ, රබර් හා ආශිත නිෂ්පාදන, මැණික්, ඛනිජ. මේ වගේ අපි අපනයනය කරන දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම අපි ආනයනය කරන දේවලුත් තියෙනවා. මොනවාද?
ප්‍රධානම දේ තමයි පුතේ ඛනිජ තෙල්. මේකට නම් අපිට ඕන දෙයක් ලියන්න පුළුවන් නේද? අපි සහල් පවා ආලයනය කරනවානේ මෝටර් එක. ඊට පස්සේ අපි ආසම දේ පරිප්පු කිරිපිටි විදුලි උපකරණ හරි පුතේ අපි දෙයක් දෙන්න ලියමු ලියන්න දෙයක් දෙන්න ලියමු වර්තමානයේදී ලෝකයේ කිසිම රටකට ස්වාධීනව පැවතීමට නොහැකි වන අතර කළුපෑනේ ලියමු අතිරික්ත නිෂ්පාදනය අතිරික්ත නිෂ්පාදනය අලෙවි කර ගැනීමට ප්‍රමාණවත් තරම් නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ හෝ සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන හැකි බාණ්ඩ හෝ සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන හැකි බාණ්ඩ ලබා ගැනීමටත් ලෝකේ සෑම රටක්ම විදේශ වෙළඳාමෙහි විදේශ වෙළඳාමේ හරි පුතේ මෙන්න මේ ටික ලියාගමු චමය